හරි අද වීඩියෝ එක පටන් ගත්තේ පොඩි MCQ දෙකකුත් එක්ක. ඒකෝඩ MCQ දෙකේ උත්තරය ගන්න මම හිතන්නේ හැමෝම පොඩ්ඩක් try කරන්න ඇති. උත්තරේ මොකක්ද කියලා හිතාගන්න. මේ ඔක්කොම past papers වල හපු MCQ. එතකොට මේ වගේ MCQ එක උත්තරේ හොයද්දී මුලින්ම මතක් වෙන්න ඕන මේ මොන පාඩමේ කොටසක්ද කියලා. මම හිතන එක හැමෝටම මතක් වෙන්නේ නැති මේ දෙවැනි පාඩමේ කියන්නේ ජීවයේ රසායනික හා ශෛලීය පදනම කියන කොටසේ අදාළ MCQ එකක් තමයි. සාමාන්‍යයෙන් A-level MCQ paper එකේ MCQ වල ලකුණු යම් කිසි වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් තනි පාඩමක් විදිහට ගත්තහම පොඩි පාඩමක් විදිහට ලකුණු වැඩිපුර ගන්න පුළුවන් කොටසක් තමයි දෙවැනි පාඩම කියන්නේ. එතකොට දෙවැනි පාඩමෙන් එනේ MCQ වලට හරියට උත්තරේ ගන්න නම් අපිට මතකය තමයි වැදගත් වෙන්නේ. එතකොට මතක තියාගන්න ක්‍රමත් එක්ක මේ පාඩම ලේසියෙන් පාඩම් කරලා තිබ්බොත් අපිට පුළුවන් ඔන්න මේ පාඩමේ MCQ ටික ගොඩ දා ගන්න. හරිද? එතකොට පොඩි පොඩි තැන් වලින් පවා ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට මේ අපි කතා කරපු දැන් ওই MCQ දෙකට අදාළ කොටස වෙන්නේ ජීවීන්ගේ දේහයේ සංයුතයට අදාළ මූලද්‍රව්‍ය. දෙවනි පාඩමේ නම තමයි ජීවයේ රසායනික හා ශෛලීය පදනම. එතකොට අපි මුලින්ම කතා කරනවා ජීවියෙක් හැදෙන වැදගත් වෙන රසායනික ද්‍රව්‍යවල ස්වභාවය. ඊළඟට අපි කතා කරනවා මේ ජීවියාගේ ශෛලීය ස්වභාවය. තුන්වෙනියට කතා කරනවා මේ ශෛලීය ස්වභාවය ඇතුලේ රසායනික දේවල් ප්‍රතික්‍රියා කළ ක්‍රියාවර එක එක ක්‍රියාවලි සම්බන්ධව කතා කරනවා ප්‍රභා සංශ්ලේෂණය, ශෛලීය ශෝෂණය මේ වගේ ක්‍රියාවලි කතා කරනවා. හරි? ওই දේවල් ටික තමයි අපි දෙවනි පාඩමේ ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න කොටස් ටික. එතකොට මේකෙන් මූලද්‍රව්‍ය සංයුතිය කොහොමද මතක තියාගන්නේ කියලා මම කලිනුත් වීඩියෝ එකක් දාලා තිනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා අලුතෙන් සිලබස් එක වෙනස් කිරීමත් එක්ක අපිට මතක තියාගන්න තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරලා තියෙනවා. කලින් තිබ්බ දිග ලිස්ට් එකක් තිබ්බේ ලිස්ට් එක කොහොමද පාඩම් කරන්න කියලා මම ගොඩක් කලින් වීඩියෝ එකක් දාලා තිනවා channel එකේ. හැබැයි දැන් ලිස්ට් එක අඩු කරලානේ තියෙන්නේ. ඒකත් එක්ක මම හිතුවා පොඩ්ඩක් ඒ ක්‍රමෙත් වෙනස් කරලා ඔයගොල්ලන්ට තව ටිකක් ලේසි වෙන විදිහකට පොඩි කතාවකින් ওই මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙයි. ඔබලු දන්නවා අපේ channel එක හරහා අලුත් දේවල් නෙමෙයි නිතරම අපි කරලා තියෙන්නේ කොහොමද දෙයක් ලේසියෙන් මතක තියාගන්නේ කොහොමද මේ දේ හරියටම මතක තියාගන්නේ කියන දේවල් තමයි අපි කතා කරලා තියෙන්නේ ඒක නිසා අලුත් දෙයක් නෙමෙයි තව ඒකටම එකතු කරන තව අලුත් කෙටි ක්‍රමයක් ඉදිරියට මේකත් එකතු කරගන්න සාමාන්‍යයෙන් අපි ලෝකේ ගත්තාම ලෝකේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ස්වභාවික මූලද්‍රව්‍ය ස්වභාවික මූලද්‍රව්‍ය 92ක් විතර හොයාගෙන තියෙනවා කියලා කියන දැන් ආවර්තාව වගේ ගත්තොත් 92කට වඩා තියෙනවා එතෙන්දි ස්වභාවික මූලද්‍රව්‍ය වගේම કૃતિમો හොයාගත්ත මූලද්‍රව්‍ය કૃતિમો සම්භව වෙච්ච මූලද්‍රව්‍ය ගැනත් එතන කතා වෙලා තිනවා මෙතන අපිට මුලින්ම විස්තර කරලා තියෙන ස්වභාවිකව අපි හඳුනාගත්ත මූලද්‍රව්‍ය 92ක් පමණ තියෙනවා කියලා ඔන්න ඔය ස්වභාවිකව හඳුනාගත්ත මූලද්‍රව්‍ය 92න් 20-35 අතර ප්‍රමාණයක් 100ට කොච්චරද මේ ප්‍රතිශත පවා අපිට MCQ වලදී වෙනස් කරලා අහන්න පුළුවන් සත්‍ය අසත්‍ය ප්‍රකාශ වලදී හරි උත්තරය ගන්න ඒක නිසා මේවා වැදගත් වෙනවා මේක පොඩි කොලයක් අරගෙන එක chart එකකට දාලා තියාගන්න තැන් තැන් වල නෝට් එකක විදිහට තියාගන්න එපා කීවල පාඩම් කරන්න පොඩි ලස්සන කොලයකට chart එකක් විදිහට දාලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට හරි ලස්සනට මේ දේවල් මතක හිටිනවා. ඔබට 100-20-35 අතර ප්‍රමාණයක් මොකටද අවශ්‍ය වෙන්නේ? ජීවියෙක්. ජීවියෙක් සඳහා වැදගත් වෙනවා ජීවි බව පවත්වාගෙන යන්න. ජීවි බව පවත්වාගෙන යන්න වැදගත් වෙනවා. 100-20-35 අතර ප්‍රමාණයක් කියන්නේ ආසන්න වශයෙන් 92කින් 100-20-35 අතර ප්‍රමාණයක් කියන්නේ 4 එකක්නේ. ඒ කියන්නේ 20,000 අතර සංඛ්‍යාවක් නේ. එතකොට මූලද්‍රව්‍ය 20-35 අතර ප්‍රමාණයක් නේ එක ජීවියෙක්ට අවශ්‍ය වෙන්නේ. එතකොට ওই ඔක්කොම මූලද්‍රව්‍ය එකම ප්‍රමාණයෙන් ජීවියෙක් හදන්න දායක වෙන්නේ නැහැ. සමහර මූලද්‍රව්‍ය වැඩිපුර දායක වෙනවා. සමහර ඒවා ඊටාම අඩු ප්‍රමාණ වලින් තමයි දායක වෙන්නේ. අන්න ඒක නිසා මේ ජීවියෙක් ගත්තාම ජීවියාගේ සංයුතිය ඇතුලේ ඒ මූලද්‍රව්‍ය කොච්චර ප්‍රතිශත වලින් තියෙනවද කියලා දල අවබෝධයක් අපිට තියෙන්න ඕන. හිතන්නකො මේ ඉන්නේ තනි ජීවියෙක් කියලා. මේ ජීවියාගෙන් 96% ප්‍රමාණයක්. ඒ කියන්නේ ඊටාම විශාල ප්‍රමාණයක් ඔගොල්ලන්ට තේරෙනවනේ. 96% වගේ ඊට විශාල ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය 4ක දායකත්වයෙන්. ওই මූලද්‍රව්‍ය 4 මම ඒ කලින් වීඩියෝ එකෙත් කියලා තිනවා මතක තියාගන්න අපි චෝන් කියලා. චෝන්. චෝන් කියන එක ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද? CHON. චෝන්. CHON චෝන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය 4න් තමයි මේ ජීවියාගෙන් කොච්චරද? 96% ප්‍රමාණයක කොටස හැදිලා තියෙන්නේ. ඉතිරි 104 ගත්තාම මෙන්න මේ ඉතිරි 104 ගත්තාම මේ 104 ඇතුලේ කැපී පෙනෙන මූලද්‍රව්‍ය 4 දෙනෙක් ඉන්නවා. කැපී පෙනෙන මූලද්‍රව්‍ය කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. ওই මූලද්‍රව්‍ය 4 දෙනාට අපි කියනවා කැප්කස්. කැප්කස්. කොහොමද මතක තියාගන්නේ 96ට අයිති වෙන්නේ චෝන්. 15 කෙනා කැප්කස්. නම් දෙකක් කියලා මතක තියාගන්නකො පුද්ගලයන් දෙන්නෙක්ගේ නම් දෙකක්. සුද්ධ දෙන්නෙක් කියලා හිතාගන්න. ලංකාවේ වගේ නම් නැහැනේ. ඔන්න පිටරට සුද්ධ දෙන්නෙක් හිටියා එක්කෙනෙක් චෝන් අනිත් එක්කෙනා කැප්කස් හරිද චෝන් සහ කැප්කස් චෝන් ඉන්න ඔන්න කැප්කස් ඉන්නවා ওই 8 දෙනාගෙන් තමයි ප්‍රධාන වශයෙන් අපේ දේහයේ වැඩිම ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ
මේ ඉතුරු 104 ඉතාලම පොඩි ප්‍රමාණවලින් ඉතාලම සුළු ප්‍රමාණවලින් තියෙන තව මූලද්‍රව්‍ය ලිස්ට් එකක් තියෙනවා. ওই ලිස්ට් එකත් අපිට මතක තියාගන්න කියලා කියලා තියෙනවා. ඉතුරු මූලද්‍රව්‍ය පොඩි ලිස්ට් එකක් නේ තියෙන්නේ. ඕක මතක තියාගන්න පොඩි ලස්සන කතාවක් පාවිච්චි කරන්න පුළුවන්. මං කියුවේ චෝනුවේ කැප්කසුයි කියන්නේ දෙන්නේ කියලා හිතන්නකෝ. චෝනුයි කැප්කසුයි එයාගේ යාළුවා. යාළුවෙක් ඉඳියා යාළුවත් එක්ක ඔන්න තරඟයකට ආවා. හරි මොකක් හරි තරඟයකට ඔන්න රටකට ගියා. රටකට ගියාම පොඩි වෙච්ච සිද්ධියකින් තමයි වැඩේ මතක තියාගන්න. චෝන්ගේ කැප්කස්ගේ යාළුවා ඇවිල්ලා කෝකියෙක් කවුරු කෝකියෙක් කෝකිය දන්නව නේද කෑම හදන එක්කෙනා චෝන්ගේ කැප්පස්ගේ යාළුවා කෝකිය කෝකියා මෙන්න රටර බැස්සහම දැන් ඒගොල්ලෝ ගිහිල්ලා ඔන්න ප්ලේන් එකේ ගිහිල්ලා ඒ රටර බැස්සා බැස්සට පස්සේ මෙන්න මෙයා කියනවා නෑ මගේ කෙල්ල යාට කෙල්ල අමතක වෙලා එකගෙන එන්න නෑ මගේ කෙල්ල යමන් ආයෙ ෆ්ලයි කරලා බං එයා මොකද්ද කියන්නේ චෝන්ටයි කැප්කස්ටයි කියනවා නෑ මගේ කෙල්ල යමන් ආයෙ ෆ්ලයි කරලා බං කොහොමද ওই කතාවෙන් ඔක්කොම දේවල් මතක තියාගන්න චෝන් කැප්කස් කියන එකෙන් 96 තියෙන ඒවා චෝන් මතක තියාගන්න පුළුවන් 104න් ප්‍රධානව තියෙන හතර දෙනා කැප්කස් කියන මතක තියාගන්න පුළුවන් කෝකියා කියන එකෙන් මොකද්ද මතක තියාගන්න කෝකියා කියන එකෙන් මුලින්ම මතක තියාගන්න පුළුවන් එක මූල ද්‍රව්‍යයක් කෝබෝල්ට් කියා කියන එකෙන් මතක තියාගන්න පුළුවන් කියු CU කියුප්‍රම් කියලා අපි කියන්නේ තඹ හරි ඊට පස්සේ නෑ මගේ කෙල්ල යමන් ආයෙ ෆ්‍රයි කරලා බං මෙන්න මේක තමයි වාක්‍යයක් විදිහට මතක තියාගන්න ඕන එකම දේ නෑ මගේ කෙල්ල යමන් ආයෙ ෆ්‍රයි කරලා බං මේකෙන් මොනවද මතක තියාගන්න පුළුවන් අපිට නෑ කියන එකෙන් මොකද්ද සෝඩියම් මගේ කියන එකෙන් Mg කෙල්ල කියන එකෙන් Cl ක්ලෝරින් යමන් කියන එකෙන් යකඩ අපිට ගන්න පුළුවන් ආයෙ අයඩින් ෆ්ලයි ෆ්ලුවරින් කරලා බෝරෝ අන්තිමට ඔන්න කතාව චෝනුයි කැප්කසුයි කියලා දෙන්නේ කෝකියෙක් එක රටකට ආවා කෝකියා රටර බැස්සට පස්සේ කියනවා මොකද්ද නෑ මගේ කෙල්ල යමන් ආයෙ ෆ්ලයි කරලා බං ඔන්න අපිට මතක තියාගන්න පුළුවන් මේ 104 ඇතුලේ සුළු ප්‍රමාණයෙන් තියෙන මූලද්‍රව්‍ය සෙට් එක. හදිස්සියට අපිට MCQ එක සත්‍ය අසත්‍ය ප්‍රකාශයකට දුන්නා. MCQ එකදී තෝරන්න දුන්නා. සමහර අවුරුද්දවල පේපර් අමාරුයි කියලා ළමයි කියන්නේ මෙන්න මේ වගේ කොටස් දුන්නාම. ඇයි මේ වගේ දේවල් හිතනවා ළමයි? ප්‍රශ්න වලට එන එකක් නෑ. මේක අස්සේ තියෙන කොටසක් කියලා සමහර කොටස් අතාරිනවා. හැබැයි ඒගොල්ලෝ රිසෝස් බුක් එකේ නැති වෙන තැන්වල සීන සමහර දේවල් අනවශ්‍ය විදිහට පාඩම් කර. රිසෝස් බුක් එකේ තියෙන පොඩි පොඩි තැන් අතාරිනවා. රිසෝස් බුක් එකේ නැති සමහර දේවල් විශාල වශයෙන් කරුණාවෝහේ පාඩම් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටියට पेपर अमार मेन मे वे पड़ी तक अतर निगे तक अभी रेडी पुल हर ले पड़ी कटी क्रम पाड़ा लिस्ट मतक तीन अमार अभी अभी क्रम खदागे पाड़ा क्रम से करो तेक लेक उदेट मेक पोडन गिना यदाट एमसी दिन वारे दागन पुलवा मुखा तीन चोन के सोईनो प्रधान आलो दिन ईट अमतर मेकोलो तेवद अमतर एक्कीिया मतक तीगत को बोल सीप्रम तब එයා කිව්ව කතාව තමයි නෑ මගේ කෙල්ල සෝඩියම් මැග්නීසියම් ක්ලෝරින් යමන් ආයෙ ෆ්ලයි කරලා බං යකඩ අයඩින් ෆ්ලුවරින් ක්‍රෝමියම් සහ ඕරෝට් ඔන්න තියෙන මූලද්‍රව්‍ය ලිස්ට් එක අලුතෙන් හදිච්ච සම්පත් පොතේ තියෙන මූලද්‍රව්‍ය ලිස්ට් එක කලින් එකේ මීට වඩා ලිස්ට් එකක් තිබ්බා ඒකට මම වෙනම ක්‍රමයක් දාලා ඇත්තේ ඒක ටිකක් මීට වඩා දිගයි එතකොට එච්චර ලොකු ක්‍රමයකට යන්න අවශ්‍ය නැහැ මෙන්න පොඩි ක්‍රමයක් තියෙන්නේ චෝනුයි කැප්කසුත් එක්ක කෝකියෙක් ආවා කෝකිය රටර බැස්සට පස්සේ කියනවා නෑ මගේ කෙල්ල යමන් ආයේ ෆ්ලයි කරලා බං. ඔන්න මතක තියෙන ඕන මොකද්ද එකම දේ? නෑ මගේ කෙල්ල. කෝකියා කියනවා මොකද්ද? නෑ මගේ කෙල්ල යමන් ආයේ ෆ්ලයි කරලා බං. හරි. ඔන්න ඔකේ මතක තියාගන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 9 10 මූලද්‍රව්‍ය 10ක ලිස්ට් එකක් අපිට ඉතාලම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. කටපාඩම් කරලා 10ක් මතක තියාගන්න ගියම එකක් පැටලෙනවා, එකක් අමතක වෙනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ විසඳුමක් විදියට අපිට පුළුවන් මූලද්‍රව්‍ය සෙට් එක ඉතාලම ලේසියෙන් මතක තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා. එතකොට ප්‍රධාන වශයෙන්ම තියෙන මූලද්‍රව්‍ය හතරක් කතා වෙනවා ඊට අමතරව තව මූලද්‍රව්‍ය 10කුත් කතා වෙනවා ජීවීන්ගේ සංයුතියට අදාළව. එතකොට ජීවීන්ගේ සංයුතිය ගත්තහම මොකද සත්තුන්ගේ සහ ශාකවල ආයිතාව පොඩි වෙනසක් තියෙනවා. තව පොඩි පොයින්ට් එකක්. ඔකත් MCQ වලට නිතරම පටලවලා දෙන එකක්. සාමාන්‍යයෙන් ශාකවලට ගත්තහම ශාකවලට මූලද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ ශාකවලට ඒගොල්ලෝගේ සංයුතියට අවශ්‍ය වෙන්නේ මූලද්‍රව්‍ය 17ක් විතර. සත්තුන්ගෙන් අපි මිනිසා ගැන තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. මිනිසාගේ සංයුතිය ගත්තොත් එහෙම සාමාන්‍ය මූලද්‍රව්‍ය 25ක් විතර අපිට හම්බ වෙනවා. ප්‍රධානම හම්බ වෙන 8 දෙනා මේ කට්ටිය ඊට අමතර සුළු සුළු ප්‍රමාණ වලින් තව 17 දෙනෙක් හම්බ වෙනවා 25ක් වෙන. හරි. ඒකෝර මිනිසාගේ නම් 25යි ශාකවල නම් 17යි කියලා ඉලක්කම් දෙකක් පොඩ්ඩක් මතක තියෙන්න ඕන. මොකද MCQ වලදී මේ දෙක පටලවලා දෙන්න පුළුවන්.
මේ අපි කතා කරපු සම්පූර්ණ විස්තරය කතා කරේ මේ දෙගොල්ලොන්ටම පොදුවේ ජීවීන්ට අදාළව. ඒක අමතක කරන්න එපා. මේ මිනිසාට අදාළව නෙමෙයි කතා කරේ ජීවීන්ට අදාළව. හරි? ජීවියෙක්ගේ තමයි මේ ස්වභාවික මූලද්‍රව්‍ය වලින් 20-25% අතර ප්‍රමාණයක් අවශ්‍ය වුණේ මිනිසෙක් හදන්න නෙමෙයි ජීවිය. ජීවියෙක් කියන වචන මතක තියාගන්න ජීවි සංයුතිය තියෙනවා කියලා තමයි අපි කිව්වේ. එතකොට ඒකෙ තියෙන ප්‍රධානම 96%ක් තියෙන චෝන්, ඉතුරු 104%ෙන් ප්‍රධාන වශයෙන් තියෙන කැප්කස්, ඉතුරු සෙට් එක මෙන්න මේ විදිහට මතක තියාගන්න පුළුවන්. හරි? මං හිතනවා ක්‍රමේ හැමෝන්ටම සෙට් වෙන එකක් නැහැ හැමෝන්ටම කිටි ක්‍රම සෙට් වෙන්නේ නැහැ හැමෝන්ටම මේ විදිහට පාඩම් කරන එක සෙට් වෙන්නේ නැහැ මේ බහුතරයකට මේ විදිහට ලේසියෙන් මතක තියාගන්න එක විභාගෙදී මාරම උදව්වක් වෙනවා ඉතින් ඒ ඒ විදිහට අපි දාපු වීඩියෝස් ගොඩක් channel එකේ මේ වෙද්දි තියෙනවා ඊට අමතරව අපේ රිවිෂන් එක සහ 2024 ක්ලාස් එක ඇතුලේ අපි මේ වෙනකොට පාඩමින් පාඩමට පාඩම් ගණනාවක් මේ විදිහට කොහොමද ලේසියෙන් පාඩම් කරන්න කියලා කතා කරලා තියෙනවා ඉතින් exam එකට සූදානම් වෙන ඕගොල්ලොන්ට පුළුවන් අපේ Telegram group එකට එකතු වෙලා අපි දැනට කම්ප්ලීට් කරලා දෙන පාඩම් මොනවද? ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන සියලුම විස්තර දැනගන්න. ඒ වගේම ඔයාගේ බයෝ කරන යාළුවෙක්ට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාත් සමහර විට එක්සෑම් එකේ ඉතුරු විෂයන් දෙකත් හොඳට කරලා බයෝ එපා වෙලා පාඩම් කරගන්න එපා වෙලා මට නම් මේව මතක හිටින්නේ නැහැ. කොහොමද මෙච්චර තෝගයක් පාඩම් කරන්නේ වගේ ප්‍රශ්නක ඇති. අන්න ඒ වගේ ප්‍රශ්නක ඉන්න යාළුවෙක්ට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා එයාට උදව්වක් කරන්න මතක කරන්න එපා. තවත් වීඩියෝස් වලින් සහ එක්සෑම් එකට අදාළ උපදෙස් වලින් අපි ඉස්සරහා වීඩියෝ වලින් channel එකේදී හම්බෙමු.